ප්‍රතිසංස්කරණ වැඩසටහන් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ යළි නැගිටි ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක් මහින්ද අලුත් ගෙදර අපට කියන කතාව පැවති ආර්ථික සහ මූල්‍ය අර්බුදය අවසන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්වමින් තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ වසර අවසානයේ වන විට ශ්‍රී ලංකාව 1.9% ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇති අතර එළමෙන 2025 වසරේදී 2.5% මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් ළඟා කරගන්නවා කියලත් එම බැංකුව විශ්වාසය පල කරනවා. කියන්නේ මේ ආසියානු සංවර්ධන බැංකුව උද්දමනය තනි ඉලක්කමකට පහත වැටිලා විනිමය සංචිත වැඩිවීම අඛණ්ඩව සංචාරක පැමිණීම විදේශ ප්‍රේෂණ ගලා එම වැඩි වෙයි කියලත් අපට ආසියානු සංවර්ධන බැංකු දත්ත වැඩිදුරටත් සඳහන් කරන බව තමයි මේ පුවත අපට කියන්නේ. එතකොට අපි ඒ ගැන තවදුරටත් විමසා බලනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ උද්දමනය තනි ඉලක්කම දක්වා පහත වැටී තිබෙන අතර විදේශ විනිමය සංචිත අඛණ්ඩව ගොඩනගා තියෙනවා කියලත් සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ ගලායම ප්‍රකෘතියක් පෙන්නුම් කරනවා. ඒ නිසාම සැපියුම් තත්ත්වයන් වැඩි දියුණු වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය කියන විදිහට 2023 දී දුෂ්කර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ආර්ථික ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තියෙනවා කියලත් ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අපට පවසා තියෙනවා කියලයි දිනමින පුවත්පත අද අපට කියන්නේ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.